අද උදැස්සන අප සිළු දිනාටම අසන්නට ලැබුණේ ඉතාමත් කනගාටුදායක පුවතක්. ලෙබනනයේ බෙරුට් අගනුවර පිහිටි වරාය ආසන්නයේ පිහිටා තිබෙන ඇමෝනියම් නයිට්‍රේට් අසුරා තිබූ ගබඩාවක් සිදුණු පිපිරීමකින් පුද්ගලයන් 78 දෙනෙකු මේ වන විට මරණයට පත් වී තිබෙනවා. එරට රජය සඳහන් කරන පරිදි තුවාල ලැබූ සංඛ්‍යාව 4000ක් පමණ වන බවයි වාර්තා වන්නේ. සුන්බුන් ඉවත් කිරීම සඳහා මේ දක්වා අවසන් නොමි ඇති බවත් සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව තව තවත් ඉහළ යා හැකි බවට එරට බලධාරීන් සඳහන් කර සිටිනවා. දැනට සිදු කළ තිබෙන මූලික විමර්ශනවලදී හෙළි වී තිබෙන්නේ වසර 6ක් පුරා රාජ්‍ය සන්තක කොට ගබඩා කර තිබූ ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2700ක් අසුරා තිබූ ගබඩාව තමයි මේ ආකාරයට පිපිරීම සිදුව තිබෙන්නේ. මෙම පිපිරීමෙන් පස්සේ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවමින් එරට ජනාධිපති මිචෙල් ඇවුන් සඳහන් කර සිටියේ සති දෙකක කාලයක් සඳහා රටේ හදිසි නීතිය බලපැවැත්වෙන බවයි. මේ අතර එරට ජ්‍යෙෂ්ඨ ආරක්ෂක මණ්ඩලය සින් නිර්දේශ ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයාට සඳහන් කර සිටින්නේ පිපිරීමෙන් දැඩි ලෙස හානියට පත්ව තිබෙන බෙරුට් නගරය ආපදා නගරයක් ලෙස නම් කරන ලෙස. එමෙන්ම එරට ආරක්ෂාව සඳහාද හමුදාව යොදවන ලෙසද එම කවුන්සලයේ නිර්දේශයේ ඉදිරිපත් කොට තිබෙනවා. මේ අතර මේ පිපිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කියා සිටින්නේ ලෙබනනයේ මෙම පිපිරීම දරුණු ප්‍රහාරයක් විය හැකි බවයි. අපි ලෙබනනයේ ජනතාව සමග ඉතාමත් හොඳින් සම්බන්ධතාවයක් තිබෙනවා. ඔවුන්ට උපකාර කිරීමට අපි ඉදිරිපත් වෙනවා. අපගේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුද මුණ ගැසුණා. මෙම ප්‍රහාරයේ කිසියම් ආකාරයක සාමාන්‍ය ප්‍රහාරයක් බවට නොගෙනෙන බවත් එය යම් ප්‍රහාරයක ස්වරූපයක් හැඟෙන බවටද එම හමුදා නිලධාරීන්ගේ අදහස වූ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර සිටියා. මුළු ලෝකයේම සසල කරවමින් ලෙබනනයේ සිදුණු මේ සිදුවීම නිසා අවසානයේ 4000කට අධික පුද්ගලින් තුවාල ලැබුවා. ඒ අතරින් තවත් 78 දෙනෙකු මේ වන විටත් මරණයට පත් වී තිබෙනවා. මේ සිදුණු සිදුවීම සම්බන්ධව ඔබගේ අදහස පහතින් කමෙන්ට් කරන්නත් අමතක කරන්නට එපා. ලෙබනනයේ සිදුණු මේ සිදුවීම පිළිබඳව මේ වීඩියෝ තුලින් ඔබ යමක් දැනගත්තා නම් මේ වීඩියෝට ලයික් කරන්නටත් අමතක කරන්නට එපා.